ආයුබෝවන් හැමෝටම වෙනදා වගේම ඔයාලා අදත් එකතු වෙන්නේ Geek Lab YouTube channel එකත් එක්ක ලංකාවේ ජනගහනය මිලියන 21ක් කියන එක අපි හැමෝම දන්න කාරණයක්. ඒත් ලෝකයේ මිලියන 23කටත් වැඩි ස්ථානවල අපිට අපේ ගෙදර තියෙන ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන් කියලා ඔයාලා කලින් දැනන් ඉන්න නැතුව ඇති. එහෙනම් අද කතා කරමු community wifi එමත් නැත්නම් SLT GO service එක ගැන. මම මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා SLT public wifi කියලා. ඒකෙදි මම කතා කළේ අපේ ගෙදර තියෙන ඉන්ටර්නෙට් පැකේජ් එක public place එකකදී යූස් කරන හැටි ගැන. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යන හැම තැනකම Wi-Fi hotspot එකක් හදාගන්න විදිය ගැන. දැන් ඔයාලට හිතෙනවා ඇති ලංකාවේ මිලියන 21ක් මිනිස්සු ඉද්දි මිලියන 23ක් Wi-Fi hotspot තියෙන්නේ කොහොමද කියලා. මෙතනදී වෙන්නේ ලංකාවේ ඇතුළත වගේම ලෝකෙ පුරාවටම, ඒ කියන්නේ පිටරටවල පවා අපිට අපේ SLT ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක යූස් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ SLT එක සහ ලෝකෙ විශාලතම community Wi-Fi network එක වෙන FON කියන ආයතනය විසින් ලෝකෙ පුරා Wi-Fi hotspot මිලියන ගාණක් හදලා. මේ සර්විස් එකට කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී වෙන්නේ අපේ ගෙදර router එකේ අපේ private network එක එහෙමම තියෙද්දි තව public network එකක් හැදෙන එක විතරයි. එතකොට SLT internet connection එකක් යූස් කරන යාළුවෙක් අපේ ගෙදර ආපු වෙලාවක ඒ public network එක එහෙමත් නැත්නම් SLT go කියන SSID එකට එයාගේ portal username portal password දීලා එයාගේ ගෙදර තියෙන internet package එකෙන් GB අඩු වෙන විදිහට අපේ router එකෙන් internet යන්න පුළුවන්. තාමත් portal account එකක් නැති කෙනෙක් ඉන්නවා නම් ඒක පහසුවෙන්ම හදාගන්න විදිය මම මේ වෙලාවේ ඉහළින් display වෙන video card එකේ දාලා තියන්නම්. ඊට අමතරව ඒකේ link එකත් මම පහල description එකේ දාලා තියන්නම්. මෙතනදී අපේ personal data කිසි විදියකින් use වීමක් වෙන්නේ නැහැ. මේකට අපේ bandwidth එකෙන් 2 Mbps speed එකක් වෙන් වෙන එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ අපේ ගෙදර bandwidth එක 8 Mbps කියලා හිතුවොත් අපි විතරක් use කරන වෙලාවට 8 Mbps ම use කරන්න පුළුවන්. තව කෙනෙක් අපේ router එක hotspot එකක් විදියට use කරන වෙලාවට විතරක් අපේ bandwidth එක 6 Mbps වෙනවා. දැන් බලමු අපි මේකට register වෙන්නේ කොහොමද කියලා. මේකට අපිට SLT GO කියන මොබයිල් ඇප් එක යූස් කරන්නත් පුළුවන්. මම මේ වෙලාවේදී හැමෝටම පහසු වෙන්න වෙබ් බ්‍රවුසර් එකකින් මේක යූස් කරන විදිය කියන්නම්. මුලින්ම වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා www.slt.lk/go කියන link එකට ගියාම අපිට මෙන්න මේ වගේ page එකක් ලැබෙනවා. මෙතන කොළපාටින් තියෙන activate online කියන tab එකේ තියෙන register button එක click කරන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ ලැබෙන ඇප්ලිකේෂන්ස් දෙකෙන් අපි කැමති එකක් ෆිල් කරගන්න ඕනේ. තමන්ගේ usage meter එකේ නැත්නම් portal account එකේ username password මතක අයට මෙන්න මේ ඇප්ලිකේෂන් එක use කරන්න පුළුවන්. ඒක මතක නැති අයට තමන් ළඟ පරණ bill එකක් තියෙනවා නම් bill එකේ තියෙන ගිණුම් අංකය අනේ details එක දීලා මෙන්න මේ ඇප්ලිකේෂන් එකනොත් මේකට register වෙන්න පුළුවන්. දැන් මේ details එක fill කරලා මෙන්න මෙතන තියෙන map එකේ අපේ ගෙදර එහෙමත් නැත්නම් office එක තියෙන තැන mark කරන්න ඕනේ. මේක හරියටම mark කරන එක වැදගත්. hotspot එක available කියලා coverage map එකේ පෙන්නන්නේ අපි මේ select කරන තැන නිසා. වඩා පහසුවෙන් මේක කරගන්න අවශ්‍ය නම් satellite image එකක් උනත් ගන්න පුළුවන්. අවසානයේ මේ register now කියන button එක click කරාට පස්සේ මේ විදිහේ message එකක් එනවා. ඉතින් දිනක් හෝ දින දෙකක් වගේ ඇතුළත මේ registration එක complete වෙනවා. ඊට පස්සේ අපේ router එක ළඟත් Wi-Fi hotspot එකක් තියෙනවා කියලා coverage map එකේ හැමෝටම පේනවා. අපිට මේක අවශ්‍ය නැහැ කියලා හිතුනොත් මේ service එක කිසිම ගැටලුවක් නැතුව අයින් කරන්න පුළුවන්. ඉතින් අපි gathering පිට ඉන්න වෙලාවට මේ වගේ hotspot එකකින් internet use කරන්න තියෙනවා නම් ඒකෙන් අපේ mobile එකේ battery life එකත් ගොඩක් save කරගන්න පුළුවන්. මොකද අපි දන්නවා mobile data use කරනවට වැඩිය Wi-Fi use කරද්දී battery එක drain වෙන්නේ ගොඩක් අඩුවෙන් කියලා. මේක පිටරටකදී use කරන විදිය මීට වැඩිය ටිකක් වෙනස්. අද වීඩියෝ එකේ දිග වැඩි වෙන නිසා මම ඊළඟ වීඩියෝ එකේදී ඒ ගැන කතා කරන්නම්. දැනට ඔයාලට මේ ගැන තියෙන ප්‍රශ්න වගේම ඔයාලට මේ ගැන තියෙන අදහස් පහලින් comment කරන්න. එතකොට ඒ ගැටළු වලටත් උත්තරත් එක්කම ඊගා වීඩියෝ එකේදී හමු වෙන්න පුළුවන්. අද වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි. මේ ගැන නොදන්න යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකකුත් දාන්න. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි මේ වගේ තවත් වීඩියෝකින් නැවත හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.